Swami Varuni, Seluma Agangola, Swami Varuni, Nagaradipati Tumayatulua, Mahanwara Nagarasabhave, Samajika Mahatruni, Mitravar, Mama Itamatma Santo Sevenoa, Mata Vedagat Karnu Dekak Sandha, other Mahanwara the permanent Idak Labi Magana. එකක් අමාරුවෙන් පැමුණුනේ හුඟක් වැඩ තිබෙන දවස් මේ දවස් පාර්ලිමේන්තුවේ රැස්වීම තිබෙනවා ඒ වගේම මම සුමාන දෙක තුනකට ලංකාවෙන් පිටමට යන්න සිද්ධ වී තිබෙන බැවින් වැඩ රාශියකුත් තිබෙනවා නමුත් අමාරුවෙන් වුණත් ඉත අප්‍රීතියෙන් අද මම නුවරට පැමුණුනේ මට අද නුවර කරත් සිද්ධ වෙච්ච කරුණු දෙකම මම අමුත්තෙක් වශයෙන් නොව සෑහෙන ප්‍රමාණයකට මේට ප්‍රථම හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් වශයෙන් මේට ප්‍රථම හිටපු පළාත් පාලන ඇමති කෙනෙක් වශයෙන් මම දන්න කාරණා ප්‍රශ්නවලටයි අද මහනුවර මුණ පාන්ට මට සිද්ධ වුණේ මේට ටික වෙලාවකට ප්‍රථමයෙන් ආසියාවේ ලෝකේ සමස්ත ලෝකේ සෞඛ්‍ය සම්මේලනේ ආසියාවේ සාකාවේ සාකච්ඡාවක් විවෘත කරන්න බඩිර ප්‍රස්තාවක් ලැබුණා. දැන් මේ මහනුවර නගර සභාවේ ඉතාමත්ම වැදගත් වැඩකටත් ඊට පසුව මෙදා 20 ඩක් ලැබීම ගැන මම ඉතාමත්ම පිච්චි වෙනවා. සමුනාංශලාට දැන් මට ප්‍රථමයෙන් දැනගන්න ඉඩක් ලැබුණා මේ මධ්‍යස්ථ වෙළඳ පොලේ ඉතිහාසයේ සම්බන්ධව. 1874 දී සුළු වශයෙන් වේවා මහනුවර වෙළඳ පොලක් ඇති වුණා ඒ කාලෙදී හිටපු ආණ්ඩුකාරතුමාට එය විවෘත කරන්නට ඉඩ ප්‍රස්ථාන ලැබුණා මහනුවර ටිකක් දන්න අපි කාටත් අවුරුදු ගණනක් ඇතුලේදී පෙනී ගිය අඩුපාඩුවක් නම් මේ මහනුවර මාකට් එකේ වෙළඳ පොලේ අඩුපාඩුයි එකදස් නමසිය තිස් නමේදී පළවෙනි වතාවට මහජනයා විසින් පත්කරන නගරාධිපති කෙනෙක් පත්තුනේ ඒ කාලෙදිත් මේ අමාරුව පෙනුණා නමුත් 1956 දැන්ට හිටන නගරාධිපතිතුමාම ඊ.එල්. සේනනායක නගරාධිපතිතුමාම නගරාධිපති හැටියට හිටපු අවුරුද්දේදී 1956 යම්කිසි විස්තර ලෙස එස්තිමේන්තු ආදිය අලුත් මධ්‍යස්ථව වෙළඳ පොලක් සඳහා ලෑස්ති කලන්ට පටන් ගත්තේ ආරම්භයක් ඇති වුණේ 1956 නමුත් මේ වැඩේ ටිකක් නතර වී තිබුණා මුදල් ප්‍රශ්නේ සඳහා 20 ලක්ෂයක් පමණ වුණ කරපු වැඩකට බොහොම ලොකු ණය මුදලක් ආණ්ඩුවෙන් ගන්ට සිද්ධ වුණා නගර සභාවට මේ වැඩේ කෙරෙහි ඒ මුදල ආණ්ඩුවට ඒ කාලවලදී දෙන්න පුළුවන් වුණේ නැහැ 1956 තවත් වෙන වාසනාවන්ත වෙනස්කම් වැඩ ඇති වෙච්ච අවුරුද්දේදී 1956 තමුන්නාංශලාටත් වාසනාවන්ත කාලයක් පහළ වුණේ බා පෙනියලා මක්නිසාද ඒ අවුරුද්දේදී ආණ්ඩුව තීරණය කෙරුවේ නගර මහනුවර නගර සභාවට 15 ලක්ෂයක් රුපියල් 15 ලක්ෂයක් ණය මුදලක් වශයෙන් දෙන්න මේ වැඩේ 56 බෙරට් සොයිස මහතා නගරාධිපති හැටියට හිටපු අවුරුද්දේ පරසහාය අවසානයේදී එම නිසා මේ වැඩ ආරම්භ කරන්න පුළුවන් වුණා. බොහොම ඉක්මනට බොහොම ලොකු වැඩගත් වැඩක් අවසන් කරන්න තමුන්ට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළේදී. නැවත වරක් ඊ.එල්. සේනනායක මහතා නගරාධිපති හැටියට හිටින අවුරුද්දේදී මේ වැඩේ අවසන් වීමත් ඉතාමත්ම වැදගත් කාරණාවක්. මක් නිසාද මේ මහත්මයයි හුඟක් දුරට මේ වැඩේ පටන් ගත්තේ 1956.
දැන් අපිට ඊට ප්‍රස්තා ලැබී තිබෙනවා මේ බොහොම අලංකාර ගොඩනැගිල්ල මධ්‍යස්ථව වෙළඳ පොලක් වශයෙන් මේ ඓතිහාසික වැදගත් නගරයට ඇතිවි අද විවෘත කාණ්ඩ ඊට ප්‍රස්තා ලැබීම ඉතාමත්ම මගේ වාසනාවක් මෙන් මම සලකනවා මෙවැනි වෙළඳ පොළවල් ස්ථානවල කොයි නගරයට තෝරන කරන විශේෂයෙන්ම ලොකු නගරවල් වලට 1976 දී මේ සුළු වශයෙන් මෙතන මාකට් එකක් ඇති කරන අවස්ථාවේදී 18000ක් 20000ක් පමණයි හිටිය ජනගහන අද මං හිතනවා 70000ක් හිටිනවායි අද ජනගහනේ 70000යි දැන් 70000කට උබි නැති මධ්‍යස්ථ වෙළඳ පොළක් ඉතාමත්ම වැදගත් මහනුවර පදිංචිව සිටින මහනුවර වාසීන්ට ලොකු පහසුකමක් හැටියට අපිට සලකන්ට ඉඩක් තිබෙනවා. කොයි නගරයකට හරි ඕන කරනවා විශේෂයෙන්ම ජලය ආලෝකයේ විදුලි ආලෝකයේ වෙළඳාමට පොදු වෙළඳාමට සුදුසු ස්ථාන. ජලය ගැන තවම අමාරු තමුන්නාන්සදාට තිබෙන බව දැන් නගරාධිපතිතුමා මතක් කෙරුවා. ඔබ බොහොම පරණ ප්‍රශ්නයක් මේ මහනුවර වතුර ප්‍රශ්නේ මම පළාත් පාලන ඇමති හැටියට හිටපු කාලේ ඊට ප්‍රථම කාලවලදී අද දක්වා ඔය අමාරුව තිබෙනවා. දැන් අවසාන ලෙසම ඒත් මුදල් අමාරුවක් වෙයි මට පේන හැටි නැති වෙලා තිබෙන්නේ නගර සභාවට සෑහෙන බරක් ඒ කරෙහි දැරිය යුතුයි කියලා මං හිතනවා පළාත් පාලන දෙපාර්තමේන්තුව මතක් කළා ඇති. ඒකටත් ලොකු ගණනක් යනවලු රුපියල් 1,70,00,000ක් පමණ නේ 1,70,00,000ක් පමණ වියදමක් දරන්න සිද්ධ වෙයික. ඕක ගැනත් මට මතකයි අපේ මිත්‍ර ජෝර්ජි ද සිල්වා හිටපු නුවර මන්ත්‍රීතුමා බොහොම උත්සාහ දරපු බව මට මතකයි. ඒ කාලවල වලදී මට ඒ ගැන විශේෂයෙන් පොරොන්දුවක් වෙන්න අමාරුයි. මන් දන්නේ නැහැ ඕකේ නියම තත්ත්වේ. නමුත් ඔයක විශාල අඩුපාඩුවක් තිබෙන බව තමුන්නාන්සලා අපි කවුරුත් පිළිගන්න තිබෙන දෙයක්. ඒ නිසා පුළුවන් උදව්වක් මහනුවර නගර සභාවට මහා ආණ්ඩුව විසින් ඔය කාරණාව සඳහා කරන්ට ලෑස්ති බව මන් තමුන්නාන්සලාට සාමාන්‍යයෙන් මේ වෙලාවේ මතක් කරන්නම්. ඔය ඇතිවිති වෙන මුදල් අමාරුව පුළුවන් ප්‍රමාණයකට බේරා දෙන්න අපි උත්සාහ කරන්න. මම ඉතාමත්ම ප්‍රීති වෙනවා මට මෙහාට පර්මනන්ට් ඉඩක් ලැබුණාට. ඒ ඉස්සර මාකට් එකේ ලොකු සේවයක් කළා වැඩ කරපු ලොකු පිරිසක් සිටිනවා. මං හිතනවා ඒ අයටත් වඩා පහසු වෙයි මේ අලුත් මධ්‍යස්ථව වෙළඳ පොළෙන්. ඒ අයටත් ඒ රැකිරක්ෂා සාධාරණ ලෙස නගර සභාවෙන් කරගෙන යන්න ඉඩ දෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් සිටිනවා. මම ඉතාමත්ම ප්‍රීතියෙන් දැන් මේ තමුන්නාන්සලාගේ මහනුවර මධ්‍යස්ථව වෙළඳ පොළ විවෘත කරනවා.